දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මලුව සුබෝදෑසනක් තෙරුවන් සරණයි. ඔබේ වටේ ඉන්න පිරිස මොන වගේද? ඔබේ හදවතටම දැනෙන අය ගැන කතා කරොත් අම්මා තාත්තා දරුවෝ යහළුවෝ යහළුවෝ ගැන කියලා කිව්වහම මම මේ කතා කරන්නේ කල්‍යාණ මිත්‍රයෝ ගැන. මොකද පවිටු මිත්‍රයොත් ඉන්නවනේ. ඒ කියන්නේ අපිව දුගතියට ඇදගෙන යන අය, මෙලොවදීම අපිට අපේ ජීවිතය අහිමි කරන අය, අපේ ජීවිතය අපිට නැති වුණාට පස්සේ අපිට වෙච්ච දේ දැනෙන්නෙත්. මම කතා කරන්නේ එහෙම අය ගැන නෙමෙයි. කොහොම වුණත් අපිට හුඟක් දයාබරව ජීවිතේ නිවැරදිම මඟ පෙන්වමින් ළඟින් රැඳෙන අය, ඒ අයටවත් පුළුවන්ද අපි මේ යන අවස්ථාවේ අපිව දිව්‍ය ලෝකයකට එක් කරගෙන යන්න? එහෙම නැත්නම් අපායට වැටෙන්න යනකොට අපිව අල්ලගන්න බැහැ නේද? එහෙමනම් මොකද්ද මාර්ගයේ? බුදුරජාණන් වහන්සේට වුණත් ඔබවත් මාවත් එක් කරගෙන යන්න බැරි ගමනක් ගැන මේ කියන්නේ. උන්වහන්සේ අපිට මඟ පෙන්නුවා. උන්වහන්සේ යන විදිහ කියලා දුන්නා. උන්වහන්සේ අපට උත්තාන වීරිය ඇති කරගන්න විදිහත් කියලා දුන්නා. එහෙමනම් ක්‍රියාත්මක විය යුත්තේ ඔබත් මමත් මේ මොහොතේ ඉඳලා. එහෙමනම් කුසල් ශක්තිය අවදි කරගනිමින් අපේ පුණ්‍ය ශක්තිය අවදි කරගනිමින් සූදානම් වෙමු. සිරස FM පන්සිල් මළුවේදී ධර්මයේ ශ්‍රවණය කරන්න රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥානගරු ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ උදැසන 8 වනතුරු ඔබට දහම් දේශනා කරාවි. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මලුව. අද උදෑසනම ඔබ වට්ටක පිරිත ශ්‍රවණය කරානේ. වට්ටක පිරිතේ කතාවස්තු ඔබට මතකද? වටකුරුල්ලෙක් ගැන. බෝධිසත්ව ආත්මයක්ගේ වටකුරුළු ආත්මය. උන්වහන්සේ බෝධිසත්ව අවදීදී කරපු සත්‍යක්‍රියාව පිළිබඳව උන්වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සෙත් මහා සංඝරත්නයට පහදලා දුන්නා. උන්වහන්සේ විවිධ අවස්ථාවන්වල බෝසත් චරිතයක් හැටියට සත්ව කුලවල තිරිසන් කුලවල ඉපදුණා. මට ස්වාමින් වහන්සේකින් පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ, කරු ස්වාමින් වහන්ස, මේ ආකාරයට ජාතක කතාවන්හි එන තිරිසන් සතුන් දහම පිළිබඳව සිත පහදවාගත් ප්‍රවෘත්තීන් අපි ශ්‍රවණය කරලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? නෑ, මෙහෙමයි නෝ. තිරිසන් සතුන්ට ප්‍රසාදයක් සකස් කරගන්න පුළුවන්. නමුත් මේ තිරිසන් සතුන්ට නිවන් අවබෝධයට අදාළ යන්න බෑ. සීල සමාධි ප්‍රඥා මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ආරක්ෂාංග මාර්ගයක් වැඩෙන්නේ නැහැ. නමුත් දැන් අපි හිතමු, දැන් අර ඔයනි අවස්ථාවට පත් වෙච්ච ගෙම්බෙක් ගැන මං අහලා තියෙනවා. සූත්‍රයක කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ හැමදාම උදේට බුදුරජාණන් වහන්සේ ඊට ඉස්සෙල්ලා දවසේ දේශනා කළා වූ සූත්‍රයන් සජ්ජායනය කරනකොට මේ හැමදාම උදේට මෙතන මේ කසල ගොඩක් තියෙනවා. මේ කසල ගොඩට එන ප්‍රේතයෙකුයි ප්‍රේතම්මා කෙනෙකුයි ඉන්නවා. එතකොට මේ ප්‍රේත අම්මා මේ හඬ ශ්‍රවණය කරලා තේරෙනවද, පංච නීවරණ යටපත් වෙලා ඒ නිසා මෙයා දිව්‍ය ස්වභාවයන්ට පත් වුණා කියන විද්‍යාවක් තියෙනවා. ඒ වගේම ගෙම්බෙක් බණ කියන වෙලාවේ ඒ බණ ශ්‍රවණය කරලා නෙමෙයි, නුවණින් මෙනෙහි කරලා නෙමෙයි. දැන් කොතන හරි නෝනා, අපි හිතමු දැන් මෙතන හිතන්නකෝ, දැන් මෙතන රචින්න පෙට්ටියක් පත්තු කරනවා කියලා. රචින්න පෙට්ටියක් පත්තු කළොත් අපි තුල මොකද සකස් වෙන්නේ? පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච, ඔය විසිරුණ ස්වභාවයක්, බය ස්වභාවයක් තමයි අපි සකස් කරන්නේ. තේනවා? නමුත් මෙතන ඉඳන් අපි ගාන්ටාරයක් ගහනවා නම්, හේවිසියක් ගහනවා නම් අපි තුර වෙන දෙයක් සකස් වෙනවද? නෑ, අපි තුල සංහිඳුණු හිතක් තමයි සකස් වෙන්නේ. ඒතකොට නෝනා, අධික සංගීත භාණ්ඩ යොදලා සින්දුවක් කියන තැනකුත්, ස්වාමින් වහන්සේ කෙනෙක් මිහිරි හඬකින් බණක් කියන තැනකුත් හිටියොත් හිත සංසුන් වෙන්නේ කොතැනද? ස්වාමීන් වහන්සේලා බණ කියන තැන නේද? ඒ වගේ අර ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ තියෙනා වූ මිහිරි ස්වභාවය, ඒ තියෙනා වූ සංයමය, ඒ තියෙනා වූ විනයකාමී බවට අර සතාගේ පංච නීවරණ යටපත් වෙනවා. එයා මේ හඬට හොඳින් කන් දීගෙන ඉන්නවා. නමුත් එයාට නුවණින් මෙනෙහි කරන්න එයා දක්ෂ නැහැ. ඒ කන් දීගෙන ඉන්නකොටම එයා යම් විදියකින් මැරුණොත්, මැරෙන වෙලාවේ නෝනා ඊළඟ ප්‍රතිසන්දිය සුගතිගාමී සුගතිසන්දියක් වෙන්න පුළුවන්. මොකද පංච නීවරණ යටපත් වෙච්ච හිතකුණුයි ඒ සතා මැරේ. දැන් අර මල්ලිකා විසව අසිරිසි දාණය දීලත් පණුකුලේකයි ඉපදුනේ. දේන අසිරිසි දාණය කියන්නේ නෝනා මේ ශාසනයක එක්කනයි අසිරිසි දාණය දෙන්නේ. දෙන්නෙකුට ඒක දෙන්න බෑ. ඕනම ශාසනයක එක්කෙනයි අසිරිසිදානේ පූජා කරන්නේ. ඒතොර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අසිරිසිදානේ පූජා කළේ කවුද? කොසල් රජුරුවන්ගේ මල්ලිකා බිසව. ඒකට නොවනා අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නම ඉන්න ඕනේ. ඇත්තු 500 දෙනෙක් ඉන්න ඕනේ. රාජ කන්‍යාවන් 500 දෙනෙක් ඉන්න ඕනේ. මුතුකුඩ 500ක් තියෙන්න ඕනේ. එදා වියදම හැටියට කෝටි ගාණක් ධනයක ඒසා පින්කමක් කරලා ඒසා අසිරිසි දානේ දීලා අවසානේ මල්ලිකා බිසව
මැරෙන වෙලාවේ කාමයේ වරදවා හැසිරීමේ චිත්තයක් මතුවලා පණුකුලයකටයි වැටෙන්නේ. ඒතකොට දැන් එයා පණුකුලයක ඉන්නවා ගැඩවිල් කුලයක. සතියකට පස්සේ ගිහිල්ලා සස්ත්‍රීක දිව්‍යතලයක ඉපදෙනවා. ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් ගැඩවිලා කොහොමද දෙවියෙක් උනේ කියලා. ඒතකොට මේ ගැඩවිලා දෙවියෙක් උනේ නෝනා ඒ ගැඩවිලාගේ තියෙන අකුසල් චිත්තය නිසා උපාදාන පත්‍යා බව කියන ධර්මතාවයේ තුල ආයතෙන්ට වැටුණා. වැටුණත් මේ විඥානය කියන්නේ නෝනා ඇති වෙමින් නැති වෙමින් මැරෙමින් ගලාගෙන යනා උදයක්. ඒ ගලාගෙන යනා උදේ අතීතේ රුවගුණ අතීතේ කුසල් අකුසල් ශක්තියින් කැටි වෙලයි ගලාගෙන යන්නේ. එතකොට මේ පණුකුලේ පණුවා අතෙන්ට වැටිලා දවස් 7ක් යනකොට එයාගේ පින නිසාම එයාට එකපාට ආලෝකයක් පේන්න පුළුවන්. ඒ ආලෝකයේ උපාදානය වෙච්ච ගමන් මැරෙද්දි එයා සස්ත්‍රීක දිව්‍යතලයක මොකද අර පින නිසා මෙයාට එක ආලෝකයක් උපාදානෙ වෙන දෙයක් නුවණින් ගලපන්න බෑ ගැඩවිලාට. නුවණින් ගලපලා මැරෙන වෙලාවේ මේ හිත අනිත්‍යයි කියලා දකින්න බෑනේ ගැඩවිලෙකුට. නමුත් එයාට පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා. ගැඩවිලාටත් ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන හයක් තියෙනවා. මොකද ආයතන හයකින් තොර සත්වෙක් මේ ලෝකේ නැහැ. මොකද ඕනෑම සත්වෙක් පටිච්ච සම්පන්න ක්‍රියාවලියට යට ආයතන හය තුලින් පස්සේ සිද්ධ වෙනවා. පස්සේ නිසා වේදනාව සිද්ධ වෙනවා. මේ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය තුලයි ඕනෑම සත්වෙක් ගමන් කරන්නේ. එහෙනම් අර අසිතසි දානේ දුන්නේ මල්ලිකා බිසව පණුකුලේ කිපදිලා දවස් 7ක් යනකොට එයාගේ අතීත පුණ්‍ය ශක්තිය නිසා එයාට එකපාරට ආලෝකයක් තමයි සකස් කරලා පෙන්වන්නේ. ඒ ආලෝකේ උපාදානය කරගත්තම දිව්‍යතලයේ දිව්‍යාංගමක් වෙලා උපත්ය සකස් කරගන්න. ඔබ ඉන්නේ සිරස FM පන්සිල් මළුවේ කතා කරන්න අපිට 0112 84 88 88 න් රහතුන් වැඩිමගෝස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජකීරී අරිය ඥාන ස්වාමින් වහන්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරනවා. මේ විරාමෙන් පස්සේ ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කරාවේ බුදු දහමට අනුව කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් මොකක්ද? දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මලුව සිරසෙෆෙන් පන්සිල් මලුවට කතා කරන්න 0112 84 88 88 න් රහතුන් වැඩිමගොස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරි අරිය ඥාන ස්වාමින් වහන්සේ ඔබට දහම් කරුණු පැහැදිලි කරන අවස්ථාව. ගරු ස්වාමින් වහන්ස, බුදු දහමට අනුව කෙනෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව, වැදගත්ම මොහොත කුමක්ද ස්වාමින් වහන්ස? මෙහෙමයි නෝනා, කෙනෙක්ගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව කියලා කිව්වොත් කෙනෙක් කියනවා ඉපදුන අවස්ථාව උපන් දිනය තමයි මගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව කියලා. සමහර අය කියනවා මම විභාගේ පාස් වුණ දවස තමයි විශ්වවිද්‍යාලයට ගිය දවස තමයි වැදගත්ම දවස කියලා. තව කෙනෙක් කියනවා මම විවාහ වෙච්ච දවසේ එහෙම නැත්නම් මම රැකියාවට ගිය දවස තමයි මගේ වැදගත්ම දවස කියලා. තවත් කෙනෙක් කියනවා මට මුල්ම දරුවා හම්බ වෙච්ච දවසයි මගේ ජීවිතයේ වැදගත්ම දවස කියලා. නමුත් නෝනා, ධර්මානුකූලව අපේ ජීවිතයේ තියෙන වැදගත්ම මොහොත, අභියෝගාත්මක මොහොත, තීරණාත්මක මොහොත තමයි මරණය කියන තැන නෝනා. අපි ජීවිතයේ හැම දෙයක්ම නිරතුරුව අපි සැලසුම් කරනවා. තේනවා? ඉගෙන ගන්න කොහොමද, විශ්වවිද්‍යාලය යන්නේ කොහොමද, ගෙවල් දොරවල් හදන්නේ කොහොමද, දරුවෝ හදන්නේ කොහොමද, මේ සෑම දෙයක්ම අපි සැලසුම් කරනවා. මේවා ජීවිතයේ අත්‍යවශ්‍යම දේවල්, අභියෝගාත්මක දේවල් කියලා හිතලා. නමුත් නෝනා, මේ සියල්ලටම වඩා අභියෝගාත්මක දේ, අනතුරුදායක දේ තමයි මරණය කියන කාරණය. මොකද මේ කොයි දේත් අධ්‍යාපනයෙන් අපි වැටුණොත් අපිට පල්ලෙහා රැකියාවක් කරගෙන හරි ජීවත් වෙන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තේ නැත්නම් අපි කුලීගේක හරි ජීවත් වෙන්න පුළුවන්. දරුවෙක් අපිට නැති වුණොත් අනුන්ගේ දරුවෙක් හදාගෙන හරි අපිට ජීවත් වෙන්න පුළුවන්. නමුත් මරණය කියන අභියෝගාත්මක අවස්ථාව, මරණය කියන තීරණාත්මක අවස්ථාව අපිට ජය ගන්න බැරි වුණොත් කල්ප ගණන් සතර අපායකට වැටුණු අවාසනාවන්තෙක් බවටයි පත් වෙන්නේ. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතයේ ඉස්සරහා තියෙන බලවත්ම අභියෝගය, බලවත්ම මේ කාරණය, මරණය කියන කාරණේ තීන්දු කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවත්ව සිටියදී මරණය සැලසුම් කරගන්න කියලා. මොකද අපි ජීවිතයේ සෑම දෙයක්ම සැලසුම් කරනවා. විභාගෙට යන්නේ කොහොමද, අධ්‍යාපනය ලබන්නේ කොහොමද, මේ සෑම දෙයක්ම සැලසුම් කරත් අපි මරණය සැලසුම් කරගන්නේ නැහැ. සැලසුමකින් තොරවම අපි මරණයට වටිනවා. ඔය සතර අපායේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම මිනිස්සෙක් වෙලා ඉපදුන වෙලාවේ මරණය සැලසුම් කළේ නැහැ. සැලසුමකින් තොරව මරණයටපත් වුණා. අන සතර අපායට වැටුණා. දැන් ගොඩේම නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න සෑම රාත්‍රියකම විනාඩි 10ක්වත් වෙන් කරගන්න මරණය කියන කාරණය සැලසුම් කරගන්න. මම මැරුණාට පස්සේ මේ තණ්හා පත්‍යා උපාදානං උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල මම මැරිලා නැවත කොහේ ඉපදෙයිද කියන කාරණය ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ මරණ පහක් ගැන දේශනා කරනවා. මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් අත්කරගන්නේ කොහොමද කියන කාරණේ හිතන්න.
බුදුරයන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ මේ නියසිරට පස් ටිකක් අරගෙන මැරෙන සත්වයින්ගේ මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ නියසිරට අරන් පෙන්නන පස් ටිකෙන් එක වැලි කැටයක් වෙන්නේ කොහොමද කියන කාරණේ හිතන්න මට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් හිටියා ඒ අය මැරුණා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය යටතේ ඒ අය කොහෙ ඉපදෙන්නේ නැද්ද කියලා හිතන්න මෙහෙම හිතමින් දවසට රාත්‍රියට විනාඩි 10ක්වත් මරණය සැලසුම් කරගන්න උත්සාහ කරන්න. ඔබ මරණය සැලසුම් කරමින් දවසින් දවස ඉස්සරහට අරන් ගියොත් මැරෙන වෙලාවේ ඔබ බියටපත් වෙන්නේ නැහැ. ඔබ දක්ෂයි මරණය ධර්මානුකූලව කළමනාකරණය කරගන්න. ඒ නිසා නිරේතුරුවම ජීවත්ව සිටියේදී මරණය සැලසුම් කරගන්න. මොකද අපේ ජීවිතයේ ඉදිරියේ තියෙන භයානකම අනතුර භයානකම අභියෝගය මරණය. මේ මරණය කියන අභියෝගය ජය ගන්න අපිට බැරි වුණොත් කල්ප ගණනක සතර අපායට වැටුණු අවාසනාවන්තෙක් බවටයි අපි පත් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ දානයක් දීම පිළිබඳව අපි විවිධ දහම් කාරණා ශ්‍රවණය කොට තිබෙනවා. එතකොට වඩාත් ආනිශංස සහිත වීමට නම් කෙනෙක් දෙන දාණය එය තමන්ගේ අතින්ම, ඒ කියන්නේ සියතින්ම පිළියෙල කොට පිළිගැන්වීම වඩාත් වටිනවා නේද ස්වාමීන් වහන්සේ? එහේ බුදුරජාණන් වහන්සේ කාරණා පහක් දේශනා කරනවා. දහනයක් එක පැත්තකින් මහත් ඵල මහානිසංස ලබන්න. එකක් තමයි සද්ධාවෙන් දන් දෙන්න ඕනේ. දෙවෙනි දෙන තමයි ගෞරවයෙන් දන් දෙන්න ඕනේ. තුන්වෙනුව කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. හතරවෙනුවෙන් ප්‍රණීතව දන් දෙන්න ඕනේ. පස්වෙනුවෙන් සියයෙන් සකසාගත දෙයින් දන් දෙන්න ඕනේ. සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රාවකයන් උදෙසායි මම දන් දෙන්නේ. මම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අරමුණු කරගෙනයි මන් දෙන්නේ මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ පසුපසින් ගමන් කරගෙන ආපු ඒ උතුම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අරමුණු කරගෙනයි මම මේ දන් දෙන්නේ කියන සද්ධාව අපි තුල ඇති වෙන්න ඕනේ ඒ සද්ධාව ඇති වෙන්න නම් අපි පන්සලට ඉස්සෙල්ලාම දානෙට ගිහිල්ලා ආරාධනා කරන්න යද්දී අපි දක්ෂ වෙන්න ඕනේ නාලා පිරිසිදු වෙලා සුදු ඇඳුමක් ඇඳගෙන අවම වශයෙන් බුලත් අතක්වත් අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේලට වැඳලා ආරාධනා කරන්න. එහෙම නැත්නම් සීනි ටිකක් තේකොළ ටිකක් ගිලම්පස ටිකක් අරන් ගිහිල්ලා ස්වාමින් වහන්සේට වන්දනා කරලා ස්වාමින් වහන්සේකිට මේ කාරණේ සැල කරලා තියන්න. එහෙම නැතුව කෙනෙක් කොහේ හරි රස්සාවට ගිහිල්ලා වැඩ ඇරිලා පැය අටේ වැඩ කරලා දාඩිය දාගෙන අර වැඩට ඇඳන් ගිය ඇඳුම ඇඳගෙන හා ස්වාමින් වහන්සේට පන්සලට ගිහිල්ලා ස්වාමින් වහන්සේ එහෙනම් එතන සද්ධාව සකස් වෙලා නැහැ. ඒ නිසා දානයක් දෙද්දී මේ මුල්ම පියවර අපි ඉස්සෙල්ලාම ජය ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ගෞරවයෙන් දන් දෙන්න කියලා. දෙවෙනි කාරණේ. ගෞරවය කියන්නේ ස්වාමින් වහන්සේලාට ලැබිය යුතු ගෞරවය අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර දාට අපි දකිනවා ওই පාරවල් වල දවල් 10 මාට 11ට යනකොට සමහර ත්‍රිවිල් වල ස්වාමීන් වහන්සේලා හතර දෙනෙක් වඩම්මගෙන. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පොඩක් වෙ ඉන්නේ. දැන් කොහටද මේ දානෙකද ගෞරවයක් තියනවද? නැහැ. සමහර දානෙකවල් වලට යනකොට වතුර බේසම තියනවා, තුවාය තියනවා. කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ කකුල් දෙක හොදන්න. එක්ක ලැජ්ජයි, එක්ක මාන්නේ. මේ හේතු නිසා ඒව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි තැන්වලදීම අපි දක්ෂ වෙන්න ඕනේ මේවා නිවැරදි ආකාරයට සිද්ධ කරලා. කුසල් පක්ෂේ මගේ ජීවිතේ නෝනා මම අප්‍රමාණ අනුන්ගේ දානකෙවල් පිරිත්කෙවල් වලට ගිහි ජීවිතේ සම්බන්ධ වෙලා තියෙනවා. ඔය ගිහි ජීවිතේ සම්බන්ධ වෙද්දී මම හැමදාම තෝරගන්නේ ස්වාමීන් වහන්සේලා කකුල් හොදන එක. මං මගේ අත් දෙකින් අප්‍රමාණ ස්වාමීන් වහන්සේලා කකුල් හොදලා තියෙනවා. පුංචි සාමණේරගේ කකුල හේද්දුවෙත් මම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දෙපා සෝදනවා කියලා. ඒ නිසායි මේ මොහොතෙත් නෝනා අපි යන තැන අපි එපා කියද්දිත් අපි වඩින පාවඩේට මල් වැටෙන්නේ. ඒ සංස්කාර. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මෙවැනි දේවල් කිරීම තුලින්ම අපේ සංස්කාරවල ශක්තිය වැඩි කරගන්න. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා ගෙදෙට්ට වැඩම කරලා ස්වාමින් වහන්සේලාට ආසන පනවද්දී පහසු ආකාරයෙන් සුවපහසු ආකාරයෙන් ඉඳගන්න ඒ ආසන ටික පනවනවා. සමහරලාට අපිට පේනවා ස්වාමින් වහන්සේලා 19ක් ඉන්න තැන එක පඩික්කමක් තමයි තියෙන්නේ. පඩික්කම දිගට අල්ලගෙන මෙහෙම මෙහෙම යනවා. ස්වාමින් වහන්සේලාට පහසුවෙන් දානේ බලඳන්න ඒ කටයුතු කරන්න අවශ්‍ය දේ සපයන ප්‍රමාණයටයි අපි ගෞරවය ඇති කරගත්තා වෙන්නේ. තුන්වෙනි කාරණේ නෝනා කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න. ඒ කියන්නේ තමන් දකින්න ඕනේ දානීය දීම නිසා අපිට ලැබෙන්නා වූ ආනිසංස. දානීය දීම නිසා අපිට ලැබෙන්නා වූ ආනිසංස මොනවාද? ආයුෂ වර්ණයේ සැපේ බලය. ඉතින් මේ විශ්වාසය ඇතිවයි
අපි දන් දෙන්න ඕනේ. ඉතින් ඒ විශ්වාසය ඇතුව අපි දන් දෙද්දී එක පැත්තකින් අපි ඇති කර ගන්න ඕනේ මම මේ දානීය පූජා කරන්නේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පැවිදින ආර්ය මහා සංඝරත්නයට කියන විශ්වාසය ඇති කර ගන්නවා. විශ්වාසය ඇති කරගෙන අනිත් පැත්තෙන් අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය ඇති කරගෙන ඒ දානීය පූජා කරන්න. අනිත් එක දැන් හුඟක් වෙලාවට අපි දානීය පූජා කරනකොට ස්වාමින් වහන්සේලාට මුදල් ඇල්ලොත් පූජා කරනවා. ඒක අපිට එපා කියලා කවදාක්වත් කියන්න බැහැ. මම ආරන්නේ ගත වෙලා මං කොයි හරි කුටියක ඉන්න පුළුවන්. මට අවශ්‍ය දානි ටික මං පාත්‍රයක් අරන් ගියක් ඉස්සරහට ගිහලා මං සොයා ගන්නවා. නමුත් ඒ මගේ ජීවිතේ. නමුත් සාසනයේ පැවැත්ම සාසනයේ ආරක්ෂාව පිරිවෙන් පවත්වාගෙන යන ගිහි පින්වතුන්ලාගේ ඇවතුම් පැවතුම් මේ සියලුම සාසනික සේවාවන් කරන්නේ පන්සල. එනිසා ඒ ස්වාමින් වහන්සේලා කියනවා ලයිට් බිල මෙච්චරක් තියෙනවා, ටෙලිෆෝන් බිල මෙච්චරක් තියෙනවා, නඩත්තුව මෙච්චරක් තියෙනවා, බෙහෙත් ඔක්කන්න තියෙනවා කියලා අපිට ඒවා කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒ නිසා යම් හේකින් ඔබලා දානීය වෙලාවේ ස්වාමින් වහන්සේට මුදල් පූජා කරනවා නම් කොයි වෙලාවකවත් ඒ මුදල් සංඝයා උදෙසා සාංගික කරන තැන තියන්න යන්න එපා. සාංගික කරන තැන අටපිරිකර ඇතුළු සිසු පිරිකර තියන්න, ඒ මුදල් ලැල්ලොප් ටික වෙන කොහරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංගික කරලාට පස්සේ ඒ මුදල් ලැල්ලු බෙදලා දෙන්න. නමුත් මම ඒක අනුමත කරන්නේ නැහැ. නමුත් ඒවා එපා කියලා අපිට කියන්න බැහැ. නමුත් ඒ ආකාරයෙන් කරද්දී අපි සංඝයාවත් අපි අපහසුවට පත් නොකළා වෙනවා. තමන්ගේ කුසල් ශක්තිය මතු කරනවා. එහෙම නැත්නම් අපි සාංගික කරන තැන ඇල්ලොක් ටික තියලා තිබ්බොත් සාංගික කරනවා කියන්නේ මොකද්ද? සාරිපුත්ත මහරහතන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේට මේ දානේ පූජා කරනවා. එහෙනම් සාංගික කරන තැන අපි ඇල්ලොක් තිබ්බා කියන්නේ අපි ඇල්ලොක් පූජා කළේ කාටද? එන සංඝයා කෙරේ ශ්‍රද්ධාව සකස් වුණාද? නැහැ. චේතනාව සකස් වුණේ නැහැ. සංඝයා කියන්නේ කොයි වෙන්නේ පිරිසද්ද කියලා චේතනාව සකස් වුණේ නැහැ. ඒ නිසා සාංගික කරන තැන හැම වෙලාවම අටපිරිකර ඇතුළු සෙසු පිරිකර තියන්න, ඇල්ලොක් තියෙනවා නම් ඒක අයින් කරලා තියන්න. මට මතකයි එක්තරා රාත්‍රියක එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මට අඬ ගහලා කිව්වා, මං ගිහි කාලේ අනේ මහත්තයෝ මට හරි අකරතැබ්බයක් වුණා අද දවල්. මං ගා මොකද්ද ස්වාමීන් වහන්සේ? අද මං දානෙ ගෙදෙට්ට ගියා. මට දානෙ ගෙදර පළවෙනි බත්කට බලඳනකොටම එක පාටම කෙස් ගහක් ඇපුණා. මට අප්පිරියයි. මං එතනින්ම දානෙ නැමෙතුවා. දැන් මං දානෙ ගත්තේ නැහැ. දැන් රෑ 7යි වෙලාව. අනේ මහත්තයෝ මට පුළුවන් නම් කෑම පාසලයක් ගෙනත් දෙන්න කියලා. එදා පසළොස්වක පෝය දාය කඩවල් වහලා තිබ්බේ. මම ගෙදෙට්ට ඇවිල්ලා මට බෙදලා තිබ්බේ බත් කෑම එක ගිහිල්ලා පූජා කරා. පූජා කළා. මම කඩෙන් අර ග්‍රෑම් 100 බිස්කට් පැකට්ටයක් කාලා මම නිදාගත්තා. නමුත් මම මේ වෙලාවේ හිතන්න ගියේ නෑ විනය මොකද්ද ස්වාමින් වහන්සේ හරිද වැරදිද කියන කාරණේ මං හිතන්න ගියේ නැහැ. මං කළේ මගේ බත් පිඟාන අතහැරලා මට තියෙන කුසල් ශක්තිය මං ගත්තා. තේරෙනවා? ඒ කුසල් ශක්තිය අරගෙන මං අද මෙතන ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ කොහේ ඉන්නවාද කියලා කියන්න මම දන්නේ නැහැ. තේරෙනවද? ඒ නිසා අපි හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ ස්වාමින් වහන්සේලා තුලිනුත් ගන්න තියෙන උපරිම කුසල් ශක්තිය අපි මතු කරලා ගන්න. එතනදී හැම වෙලාවම අර සාංගික කරන කාරණේදී මුදල් ලැල්ලොත් එතන තියන්න එපා. ඒ කටයුතු ඉවර කළා ඒවා බෙදලා දෙන්න. නමුත් ඒක මම අනුමත කරන්නේ නැහැ. ඉතින් එතන තමයි කර්මය කර්මඵල විශ්වාසය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රණීතව දන් දෙන්න කියලා. එක දෙවි කෙනෙක් එනවා බුදුරජාණන් වහන්සේ ළඟට. එයා අද කහපාටින් ආලෝකේ පතුරවගෙන ඉන්නේ. හෙට එයා එනවා නිල් පාටින් ආලෝක පතුරවගෙන. අනිත් පාටින් එයා එනවා රතු පාටින් ආලෝක පතුරවගෙන. බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා කැමති කැමති දේ ප්‍රණීත ප්‍රණීත ආකාරයට දන් දුන්න කෙනෙක්. ඒ කියන්නේ ප්‍රණීත ආකාරයෙන් දන් දෙනකොට කැමති කැමති දේවල් අපිට දැන් අපි මේ සමාජයේ කොච්චර ශස්ත්‍රීක මිනිස්සු ශස්ත්‍රීක ජීවිත ගත කරන අය ඉන්නවද? නානප්‍රාක ගෙවල් මාලිගා වගේ වාහන නේද? මොනවද මේ? සංසාරේ ප්‍රණීතව දන් දුන්නා. කැමැති කැමැති ආකාරයට කැමැති කැමැති දේ දන් දුන්නා. කැමැති කැමැති දේ දන් දුන්නාම කැමැති කැමැති ශස්ත්‍රීක භාවයන් ආලෝකයන් ප්‍රභාෂර භාවයන් අපිට ලැබෙනවා. ඒ නිසා ප්‍රණීතව දන් දෙන්න කියලා කියනවා. ස්වාමින් වහන්සේලාට කොලෙස්ටරෝල් තියනවාද, දියවැඩියාව තියනවාද කියලා ඔබලා බලන්න යන්න ඕනේ නැහැ. තේරුණාද? එහෙම තියනවා කිව්වොත් ඊට අදාළ දේ හදලා දෙන්න. එහෙම නැත්නම් ඔබ දක්ෂ වෙන්න ප්‍රණීතව දන් දෙන්න. මොකද ඒ දෙන දේ ඔබටමයි ලැබෙන්නේ. පස්වෙනි කාරණය සියතින් සකසාගත් දෙයින් දන් දෙන්න. ඔබ කඩේට ගිහිල්ලා තලගුලියක් ගෙනල්ලා මට පූජා කරනවට වඩා ඔබ ගෙදර තලගුලියක් හදලා මට පූජා කරන එකයි ආනිසංස වැඩි. කඩේට ගිහිල්ලා ගත්තොත් සල්ලි දුන්න ගෙනල්ලා පූජා කරා එච්චරයි. ඔබ ගෙදර තල ටික ගෙනල්ලා, තල ටික හොදලා, තල ටික වේලලා, තල ටික කොටලා, ඒක අඹරලා මේ සෑම පියවරෙන් පියවරම ඔබ තුල කුසල් සිත සකස් වෙනවා. ඔබ කඩේට ගිහිල්ලා කෑම පාස්සලයක් ගෙනල්ලා පූජා කළොත් එතන
බොහොම පුංචි කුසල් සිතක් සකස් වෙයි. ඔබ ගෙදර හාල් ටික ගෙනල්ලා හාල් ටික හොදලා මේ සියලු කටයුතු කරලා ඒ ආකාරයෙන් කරන චිත්තයක් පාසා ඔබ සියතින් සකසා දෙන ධානයේ ආනිසංස වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ නිසා දන් දෙද්දි හැම වෙලාවම සියතින් සකසාගත් දෙන් දෙන්න කඩෙන් ගන්න තියෙන දේවල් අවම කරලා ගන්න හැම දෙයක්ම අතින් හදලා දෙද්දි තමයි ඒකේ ආනිසංස පක්ෂය වැඩි. ඔබ මේ ආනිසංස පහ රැකෙන විදිහට දන් දුන්නොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ නැවත මිනිස්සෙක් වෙලා ඉපදුනොත් ඔබට මහා සම්පත් ලැබෙනවා. ඒ සම්පත් භුක්ති විඳින්න කැමැත්ත ලැබෙනවා. දැන් සමාජයේ ජීවත් වෙන මිනිස්සුයෝ ඉන්නවා. ඒගොල්ලන්ට කෝටි ප්‍රකෝටි ගණන් සම්පත් තියෙනවා. නමුත් ඒ සම්පත් ඒගොල්ලෝ ඍසිසේ භුක්ති විඳිනවා. කැමැති කැමැති ආකාරයට කැමැති කැමැති ආකාරයට සැප විඳිනවා. ඇයි ඒ? පෙර ජීවිතේ දන් දුන්නා මේ කාරණා පහෙන් පරිපූර්ණවයි දන් දුන්නේ. දැන් කෙනෙක් ඉන්නවා එයා දන් දෙනවා නමුත් මේ කාරණා පහ සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ කාරණා පහ සම්පූර්ණ නොකිරීම නිසා දන් දීම නිසා එයත් සස්ත්‍රීක වෙලා ඉපදෙනවා. නමුත් ඒ ඉපදිච්ච සස්ත්‍රීක භාවයේ භුක්ති විඳින්න එයා කැමති නැහැ. සමහරු ඉන්නවා කෝටි ගාණක් වටිනා ගෙවල් තියෙනවා. ඒක කුලියට දීලා කුංචි ගේක තමයි ඉන්නේ. ගෙදර වාහනේ තියෙනවා යන්නේ බස් එකේ. අල්මාරි ඇඳුම් කට්ටල 50ක් තියෙනවා. අඳින්නේ එකම ඇඳුමයි. තේන අප්‍රමාණ සල්ලි වීදම් කරලා කන්න බොන්න පුළුවන්. නමුත් කන්නේ කඩේ. ඇයි? දානීය නිසා ලැබුණා. අර කාරණා පහ පරිපූර්ණ කළේ නැහැ. ලැබිච්ච දේ විඳින්න පින නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා දානයක් දෙද්දි එක සද්ධාව, දෙක ගෞරවය, තුන කර්මය කර්මඵල විශ්වාසය, හතර ප්‍රණීතව දන් දෙන්න, සියතින් සකසා දන් දෙන්න. එයයි දානේ ලෞකික සැපේ ලබන්න පුළුවන් පැත්ත. අවබෝධයෙන් දන් දෙමු. දුකට වැටෙන කෙනෙක්ට සුගතිය කරා යාමට ඒ දානයම හේතුවක් කරගනිමු. මේ විරාමෙන් පසුව රහතුන් වැඩිමග ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු දානය දීම පිළිබඳව. අපි දානය දීමට සිත ඇති කරගන්නා මොහොතේ ඉඳලා කුසල කර්මයන් උපරීමෙන් රැස් කරගන්නා ආකාරයට ඒ කරන්නේ කොහොමද? විමසුමු ස්වාමින් වහන්සේගෙන්. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. කරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ අපිට නිරතුරුවම මතක් කරන දෙයක් තමයි දානයක් දෙනවා කියලා කියන්නේ තව කෙනෙකුට ආයු වර්ණ සැප බල කියන දේ අපි දෙනවයි කියන එක. ඒ කාරණේ ඇත්තටම හිතනකොටත් හිතට ලොකු සැනසීමක් දැනෙනවා. ඔබ වහන්සේගෙන් තවදුරටත් දැනගැනීමට කැමති මේ දානයක් දීමේදී බෞද්ධයෙක් හැටියට කළ යුතු නිවැරදි මාකාරය පිළිබඳව තවත් පැහැදිලි කිරීමක්. මෙහෙමයි, දානයක් දෙද්දින ඕන බුදුරජාණන් වහන්සේ කියනවා මේ සිතට අලංකාරයක් උදෙසා සිතට පරිෂ්කාරයක් උදෙසා දන් දෙන්න කියලා. කෙනෙක් දන් දෙනවා නෝනා මෙලවදී ලැබමි කියලා දන් දෙනවා. මෙලවදී ලැබමි කියන්නේ මම රැකියාවක් ලැබේවා, මට බිරිඳක් ලැබේවා, මට විවාහයක් හරි ඒවා, මගේ අධ්‍යාපනයේ දියුණු ඒවා. දැන් සමහරු ගෙනල්ලා අපිට දානෙ පූජා කරනවා. පූජා කළා කියන්නේ ස්වාමීන් වහන්සේ දෙසැම්බර් මාසේ අපේ දුවගේ ඕ ලෙවල් අනේ විභාගේ පාස් වෙන්න ප්‍රාර්ථනා කරන්න කියලා. එහෙම මොකක්ද එයා කියන්නේ? දන් දීලා මෙලවදී ලැබමි කියලා ප්‍රාර්ථනා කරගෙන ජීවත් වෙන. තව කෙනෙක් ඉන්නවා නෝනා, එයා දන් දීලා පරලොවදී ලැබමි කියලා දන් දෙනවා. ඒ කියන්නේ පරලොවේ දෙවියෙක් වේවා, නැවත සස්ත්‍රීක මිනිසෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා, එයා පරම්පරාවෙන් එන නිසා එයා දාන දෙනවා. අපේ සීයා, අපේ ආච්චි, අපේ තාත්තා, අපේ අම්මා අහවල් ආරණ්‍යට අහවල් මාසේ අහවල් දානේ හැමදාම දුන්නා. ඒ දුන්න නිසා අපි දානේ දෙනවායි කියන කාරණේ එයා දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා, එයා හිතනවා මේ මහන බමුණන් එහෙම නැත්තම් සාමින් වහන්සේලා මිල මුදල් හම්බ කරන්නේ නැහැ, ආදායමක් නැහැ, ඒගොල්ලන්ට බිරින්දෑවරු දරුවෝ නැහැ. ඒ නිසා අපි ඒ අයට දන් දෙන්න ඕනේ කියන කාරණේ හිතමි එයා දන් දෙනවා. තව කෙනෙක් ඉන්නවා නෝනා, එයා සතුට උදෙසා පමණයි දන් දෙන්නේ. එයා කෙනෙකුට ආහාර වේලක් දීලා ඒක කනවා දැකලා සතුටු වෙනවා. කෙනෙකුට ඇඳුමක් දීලා එයා අඳිනවා දැකලා සතුටු වෙනවා. ඊට වඩා දෙයක් එයා දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියනවා මේ සෑම දානයක්ම මහත්ඵල මහානිසංස නැහැ කියලා. මහත්ඵල මහානිසංස නැහැ, නමුත් ආනිසංස තියෙනවා. මේ සෑම දානයක්ම ආනිසංස තියෙනවා, සුගතිය ලැබෙනවා. නමුත් මහත්ඵල මහානිසංස නැහැ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මහත්ඵල මහානිසංස දානය මොකද්ද? මේ සිතට අලංකාරයක් උදෙසා පරිෂ්කාරයක් උදෙසා දෙන දානයයි කියලා. මොන සිතටද? සමත විදර්ශනා සිතට. සමත විදර්ශනා සිත කියන්නේ මොකද්ද? මේ රූපය අනිත්‍යයි කියලා ඔබ දැක්කා වූ හිත. මේ වේදනාව, සංඥාව, සංස්කාර, විඥානයන් අනිත්‍යයි කියලා ඔබ දැක්කා වූ හිත.
මේ ලෝකයේ දුකයි කියලා දැක්කා වූ හිත. මෙන්න මේ හිත ශක්තිමත් කරගන්න මේ සිතට පරිස්කාරයක් හැටියට දන් දෙන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් දන් දීමේ සැබෑම අර්ථය මොකද්ද? දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දුන්නොත් මොකද්ද ලැබෙන්නේ? ආයුෂ, වර්ණය, සැපේ බලය. දන් දෙමින් දානේ ආනිසංස ජීවිතයට ලබමින් ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. ඔබ ඇස් දෙක පියාගෙන මේ ඇස අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ දකින්නේ දානේ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය. මොකද මේ ඇස යැපෙන්නේ, ඇස පෝෂණය වෙන්නේ මේ ආහාරේ තුලින්ම. එහෙනම් මේ ඇස අනිත්‍යභාවයට පත් වෙනවා කියන්නේ දානේ සංස්කාරයන් අනිත්‍යභාවයට පත් වෙනවා. ඒ නිසා දන් දෙමින් දානෙන් ආයුෂ වර්ණයේ සැපේ බලයේ ජීවිතයට ලබමින් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලයේ අනිත්‍යයි කියන දකින මොහොතේම ඔබ දානිය නිසා මහත්ඵල මහානිසංස ලබාගත් කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒ නිසා මේ ගිහි ජීවිතයේ ගිහි පින්වතුන්ලාට දානේ අත්‍යවශ්‍ය දෙයක්. දානෙන් තොරව මේ ධර්ම මාර්ගයේ අපිට ඉස්සරහට යන්න බැහැ. අපි යම් දවසක මේ ඇස මට අයිති නැහැ කියලා අතහැරෙන්න ඕනේ. මේක පටිච්ච සමුප්පන්නව ලැබුණ දෙයක් බව තමන් දකින්න ඕනේ. නාම රූප පත්‍ය නාම රූප නිසා සකස් වුණා වූ සලායතන. එහෙම පටිච්ච සමුප්පන්නව දැකලා මේ ඇස කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරෙන්න ඕනේ. එහෙනම් කවදා හරි මේ ධර්ම මාර්ගයේ අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මේ ඇස පටිච්ච සමුප්පන්නව මට අයිති නැහැ කියලා එයා දකිනවා. හේතුඵල ධර්මය ඇස. එහෙනම් මේ ඇස මට අයිති නැහැ කියලා අත්හැරෙන්න යන ගමනක් නම් අපි යන්නේ. සාක්කුවේ තියෙන පර්ස් එකේ තියෙන රුපියල් 100 දානිය උදෙසා අත්හැරින්න කැමති නැත්නම් අපිට මේ ගමන යන්න පුළුවන්ද? බැහැ. එහෙනම් සමාජයේ සමහරුන්ගේ මතයක් තියෙනවා අපි භාවනා කරන අය අපි දන් දෙන්නේ නැහැ කියලා. එහෙම පිරිසක් සමාජයේ ඉන්නවා. නමුත් ඒ ප්‍රකාශයේ ධර්මයට කොතනකවත් ගැලපෙන්නේ නැහැ. මොකද අනාගාමී ඵලයට උප්පත්ත උග්‍ර ගෘහපතිවරයා දන් දුන්නා. වේලුකණ්ඩගේ නන්ද මාතාව අනාගාමී ඵලයට පත් වෙලා දන් දුන්නා. විසාකාව අනේ පිළිසිටුමා සෝවාන් ඵලයට පත් වෙලා අප්‍රමාණ දන් දුන්නා. එහෙනම් ධර්ම මාර්ගයේ ගමන් කරද්දී මම භාවනා කරන කෙනෙක් මම දන් දෙන්නේ නැහැ කියනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ධර්මයට පටහැනි දෙයක්. ඒ නිසා දානය අත්‍යවශ්‍යයි මේ ගමනේදී. දානෙන් තොරව යමිත ගමන යන්න බෑ. මොකද මුලින්ම අපි තෘෂ්ණාව කියන දේ සේ කරගන්නේ අතේ තියෙන මුදල කැප කරලා. එතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. ඒ නිසා එක පැත්තකින් අපි දක්ෂ වෙන්න ඕනේ හැකිතාක් දන් දෙමින් ඒ දානේ සංස්කාරයන් අනිත්‍යයි කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. එහෙම නැත්නම් දානෙන් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. ඔබ දන් දෙන්න හොරනම් ඔබ ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙනවා. ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් හීන වුණොත් අපිට ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්න පුළුවන්ද? ගමන් කරන්න බෑ. එහෙනම් ප්‍රඥාව කියන කාරණේ ඇති කරගන්න නම් නිරතුරුවම අපි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් දන් පූජා කරන්න දක්ෂ වෙන්න. සිරස FM පන්සිල් මළුවේදී ඔබ දහම් ශ්‍රවණය කරන වේලාව කතා කරන්න 0112 84888 එන්න අපට රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජගිරි ආර්ය ඥාන ස්වාමින් වහන්සේ ඔබට මෙම දහම් කරුණු පැහැදිලි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස, නිරතුරුවම කුසල කර්මයන් ප්‍රගුණ කරන කෙනෙකුගේ අවසන් මොහොතේ චුතිසිත පුංචි පමාවකදී වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙලා දුගතිගාමී වෙන්න පුළුවන්ද? අනිත් කාරණේ ස්වාමින් වහන්ස, අශෝක අධිරාජයා ඉතාමත් කෙටි කාලයකට පිඹුරු කුලයක ඉපදුනා, උත්පත්ති ලැබුවා කියලා අපි දන්නවා. බොහෝ කුසල් රැස් කරපු කෙනෙකුට එහෙම දුගතිගාමී වෙන්න සිද්ධ වුණොත් නැවත සුගතිගාමී වීම සඳහා ඔහු තුල තියෙන පුණ්‍ය ශක්තියන් අවදි කරගන්න හැකියාවක් නැති වුණොත් දිගින් දිගටම එවන් දුගතිගාමී තත්වයක සිටින්නට ඒ කෙනාට සිදුවේද? ඒක කියන්න බෑ නෝනා. දැන් අපි කියමු, දැන් කෙනෙක් ඉන්නවා දන් දුන්නා, නමුත් කර්මය කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. එයා කැලේක අලියෙක් වෙලා ඉපදෙනවා. නමුත් දැන් කැලේ ඉන්න අලියා තුලින් කවදාකවත් කුසල් පක්ෂයක් වැඩෙන්නේ නැහැ. මොකද කැලේ ඉන්න අලියා හැම වෙලාවම ද්වේෂය තුලින් අනුන්ගේ වගා පාලු කරලා මිනිස්සු මරලා අනුන්ව භීතියට පත් කරලා අනිත් සතුන් භීතියට පත් කරලා එයා ද්වේෂය තුලම තමයි යා ජීවත් වෙන්නේ. එතකොට එයාට නැවත සුගතියක් ලැබෙන්නේ නැහැ නෝනා. නමුත් තවත් කෙනෙක් ඉන්නවා. ඒ අලියා පින් ශක්තිය නිසා එයා දේවාලයක නැත්තම් පන්සලක තමයි යා හැදෙන්නේ. දේවාලේ පන්සලේ හදන ඇලියා
බුදුන් වන්දනා කරනවා මල් පූජා කරනවා ධාතු කරුණුන් වහන්සේ වඩමනවා දාස් ගණන් මිනිස්සයාට සාදුකාර දෙනවා මිනිස්සයා ඇසුරේ තමයි හැදෙන්නේ මේ හේතුව නිසා යාට ඊළඟ ජීවිතේ මිනිස් ජීවිතයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා එතකොට එහෙමනම් හැම කෙනාට මේ තත්ත්වෙ නැහැ ඒ ඉපදිච්ච තැන අලෝභ අද්වේෂ අමෝහයන් වැඩෙන තැනක් නම් ඊට අදාළව යා ප්‍රතිසන්දිය සුගතිගාමි වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ප්‍රේත ලෝකෙට වැටුනොත් එතන වැටෙන්නේ ලෝභ ද්වේෂ මෝහෙමයි කොච්චර පිනක් තිබ්බත් විපාක දෙන්න විදියක් නැහැ. නමුත් පරදත් රූප ජීවි බවට පත් වෙනවා. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික යක්ෂ කණ්ඩායමට වැටුනොත් අපිට නැවත ගොඩේ එන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම දරුණු සතෙක් වෙලා ඔය කොටියා කියන්නේ සිංහයා කියන්නේ පෙර ගොඩක් දන් දීපු අය. නමුත් ඒගොල්ලන්ට කවදාකවත් ගොඩේම නැහැ. මොකද ඒගොල්ලෝ නිරතුරුවම සත්ව ඝාතනය තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි එතෙන්ට වැටුණාට පස්සේ අපි තුලින් වැඩෙන්න ආ වූ ධර්මතාවයන් කුසල් අකුසල් මත තමයි අපිට එකෙන් ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි වැටුන තැන අප්‍රමාණ සත්වඝාතන කරන කනක් නම් සිල්පද බිඳෙන තැනක් නම් ලෝභ ද්වේෂ මෝහයන් වැඩෙන තැනක් නම් අපිට මතුවීමට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒවකින් කවදා හරි දවසක අපි ගොඩාපු දවසට තමයි මතුවලා ඉන්නේ. එතකම් මතුවෙන්නේ නැහැ. අවබෝධයෙන් දන් දෙමු. දුකට වැටෙන කෙනෙක්ට සුගතිය කරා යාමට ඒ දාණයම හේතුවක් කරගනිමු. මේ විරාමෙන් අනතුරුව ගරු ස්වාමින් වහන්සේගෙන් මා විමසනවා පන්සිල් මළුවේදී සමාධිමත් සිතක් ඇති කරගන්න, ඒ කියන්නේ පැහැදිලි සිතක් ඇති කරගන්න ඔබ වෙරදරන කෙනෙක් නම් ඔබට එල්ලෙන්න පුළුවන් බාධාවන් මොනවද? දහමට අනුව රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මයේ දේශනා කරන පූජ්‍ය රාජගිරි අරියඥාන ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කර දේවි. මේ විරාමෙන් අනතුරුව ගරු ස්වාමින් වහන්සේ සමාධිමත් සිතක් ඇති කරගන්න උත්සාහ කරන කෙනෙකුට එල්ලවන බාහිර බාධක කොයි ආකාරයටද අපිට පැහැදිලි කරගන්න පුළුවන්? ඒ බාහිර බාධක හුඟක් වෙලාවට අමනුෂ්‍ය බලවේග තමයි හුඟක් වෙලාවට වැටෙන්නේ. අමනුෂ්‍ය බලවේග වැටුණත් ඒ එවැනි මේ මාර්ගයේ වඩන කෙනාට ඒ අමනුෂ්‍ය බලවේග යා ගණන් ගන්නේ නැහැ. තේරෙනවද? මොකද කැලවල් වල අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික බලවේග ඉන්නවා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික බලවේගත් ඉන්නවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික බලවේග පීඩාවන් කරනකොට සම්‍යක් දෘෂ්ටික බලවේගීට එරෙහි වෙන අවස්ථා තියෙනවා. අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික බලවේගයන්ගේ ග්‍රහණයන් අපිට ලැබෙනවා. නමුත් මේ ලැබෙන ග්‍රහණය අපි තෙරුවන් කෙරෙහි සද්ධාවයි සීලෙයි ඒ අපේ සමාධියේ ප්‍රඥාවේ ශක්තිය තුලින්ම ඒක යටපත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉබේ මල්පාවඩ එලලා ලස්සන සුදුවැලි තලාවක් මත යන ගමනක් නෙමෙයි මේක තියෙන්නේ. ඒට අමනුෂ්‍ය කොටස් කොහෙවත් ධර්මයට කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිරේතුරුවම පීඩාවන් සිද්ධ කරනවා. අපි කොච්චර සීලෙන් ශක්තිමත් වුණත් මාර බලවේග ශක්තිමත් සීලය කියන කාරණේ මාර බලවේගට අදාළ කරගන්නේ නැහැ. මොකද ඒක ගිහි පින්වතුන්ලාට එච්චර බලපාන්නේ නැහැ. පැවිදි පින්වතුන්ලාට ඒක ගොඩාක් බලපානවා. මොකද පැවිදියයි මේ ගමන යන්නේ ලෝකේ අතහරිනවා කියන අදහස ඇතිවත්. මොකද ලෝකේ අතහැරෙනවාට මායාව හෝ මිත්‍යා දෘෂ්ටික බලවේග කැමති නැහැ. නමුත් ඒ සියලුම බලවේග මොන දේ අපිට වුණත් අපි ඒ හිත අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඒ දකින්නා වූ හිතේ තියෙන ශක්තියෙන් ඒ බලවේග පරාජයපත් වෙලා ඉදෙනවා. අපි භික්ෂුවක් හැටියට අපි ඒව පරාජය කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේට කරුණ කියලාවත් කර්ණීය මෙත්ත සූත්‍රයේ කියලාවත් මේ ඒ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා දැකලා. එතනින් තමයි අපි ඒව දමණය කරගන්න අපි ශක්තිය ඇති කරගන්නේ. එහෙම නැතුව ගිහි අයට අමනුෂ්‍යයේ ප්‍රශ්නයක් දිනවා අපි කියනවා කර්ණීය මෙත්ත සූත්‍රයේ කියන්නේ එහෙම කියන්නේ කියලා. පැවිදි ජීවිතේ අපි මෙන්න ඕනා අපි ඒව ධර්මයේ තුලින්ම ඒ හිතේ අනිත්‍යභාවයේ දකිමින්ම රූපේ අනිත්‍යභාවයේ දකිමින්ම අපිව පරාජය කරන්න දක්ෂ වෙනවා. ස්වාමීන් වහන්සේ සිරස FM පන්සිල් මළුවට ලැබුණු ප්‍රශ්නයක් මේ ඔබ වහන්සේට ඉදිරිපත් කිරීම සඳහා සැමදා පින්වැඩෙන ක්‍රියාවන් මොනවද කියලා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙන් විමසනවා. සැමදා පිනවැඩෙන පින්කම් තමයි අටමහා කුසල් කියන්නේ. තේනවා? දැන් අටමහා කුසල් වලට අයිති ඔය අෂ්ට පරිස්කාර පූජාවන්, කටින පින්කම්, ඒ වගේම බුදු පිළිම වහන්සේලා පින්කම්, ඒ කියන්නේ කුටි පූජා කිරීම පින්කම්, පන්සල් හැදලා පූජා, වැසිකිලි කැසිකිලි පූජා, එවැනි පූජාවන් තුලින් නොන ඒවා නිරේතුරුවම කෙනෙක්න පරිහරණය කරනවා. මොකද ඒවා නිරේතුරුව පරිහරණය වෙනකොට ඒවා තුලින් සැනසෙල්ලක්, කායික සැනසෙල්ලක් ලබන කෙනා නිසාම අප්‍රමාණ කුසල් වසංගත රෝගවලින් මිදී ජීවත්වන ක්‍රමය පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදුදහමට අනුව පැහැදිලි කර දෙන්නේ කොහොමද ස්වාමින් වහන්සේ? මේ වසංගත රෝග වලින් මිදීම ගැන නෝන ඉතින් දැන් අර විශාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති වෙනවනේ නේද? ඒ දුර්භික්ෂයක් ඇති වෙලා මහා ව්‍යසනයක් වෙනවනේ. ඉතින් ඒ දුර්භික්ෂය ඇති වෙලා මහා ව්‍යසනය ආව කියලා බුදුරයන් වහන්සේ වැස්සටවත් ඉඩෝරේටවත් දොස් පවරන්න ගියේ
නැහැ. ඉතින් ඒක හේතුඵල ධර්මයක්. ඒ ආමනුෂ්‍යයන්ගේ ග්‍රහණය වැඩි වීම නිසා ආමනුෂ්‍යයන් බලවත් භාවයට පත් වීම නිසා මිනිසයා ධර්මයෙන් හීන භාවයට පත් වෙනවා. ආමනුෂ්‍යයන්ගේ බලය වැඩි වෙනවා. ආමනුෂ්‍යයන්ගේ බලය වැඩි වෙනකොට ආමනුෂ්‍යයන් මිනිසයන්ට රෝගාබාධ පීඩාවන් ඇති කරනවා. ඉතින් එවැනි හේතුන් නිසා නෝනා මේ වසංගතයන් ඔයනි දේවල් පැතිරෙනවා කියන්නේ ඒව හේතුඵල ධර්මයන්මයි. වෙන දෙයක් නෙමෙයි නෝනා. හේතුඵල ධර්මයන්ම මේ හේතුන් මේ මිනිසයා අකුසලයට යොමු වෙන්න අදාළ ලෝකේ සාධක සකස් වෙනවා නෝනා. මේ ලෝකේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණු වුණත් තේරෙනවද? කවදාක්වත් මේ වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාරය යටපත් කරන්න බැහැ. වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ තියෙන ඉහළම ඖෂධේ නිපදවන්න පුළුවන්. ඒ වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ තියෙන ඉහළම ඖෂධේ නිපදුවත් ඒ ඖෂධයට ඔරොත්තු නොදෙන රෝගයක් මනුෂ්‍යයා තුලින් සකස් වෙනවා. ඒ නිසා කවදාක්වත් වෛද්‍ය විද්‍යාවට මේ සංස්කාර ඉක්මෝල යන්න බැහැ නෝනා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට මේ රෝගය මතු කරලා දුන්නේ කවුද? දුස්සීලභාවය විසින්. එහෙනම් මේ මනුෂ්‍යයාගේ මේ තියෙන විනාශය, මේ තියෙන වෝදුරු, මේ තියෙන රෝග සියල්ලම දුස්සීලභාවයේ ඵලයන් නෝනා. දුස්සීලභාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න වෛද්‍ය ලෝකයට අභියෝගයක් තමයි මිනිසයා තුලින් එක්ල වෙන්නේ. ඒ නිසා කවදාකවත් වෛද්‍ය විද්‍යාවට ලෝකයේ ජය ගන්න බැහැ නෝනා. ඒ නිසා නිරේතුරුවම ඒ තාක්ෂණයේ කොච්චර දියුණුණත් ඊට වඩා බලවත් විස බීජයක් මිනිසයා තුලින් සකස් වෙනවා. විස බීජය කවුද සකස් කරන්නේ? දුස්සීලභාවය. දැන් AIDS කියන විස බීජය සකස් කළේ කවුද? දුස්සීලභාවය. සමාජ රෝග කියන විස බීජය සකස් කළේ කවුද? දුස්සීලභාවයම. ඒ වගේ මිනිසයා මූණ දෙන්නා වූ මේ සෑම රෝගයක්ම දුස්සීලභාවයේ ඵලයන්මයි. ඔය කොලෙස්ටරෝල් දියවැඩියාව ගත්තාට උවා දුස්සීලභාවයේ ප්‍රතිඵල නැයි. රසය කෙරෙහි තියෙන තෘෂ්ණාව වැඩි. මේවෙන් රසයේ අනිත්‍යභාවයන් දකින්නේ නැහැ. අකුසල් මූලයන් වැඩි. ලෝභ ද්වේෂ මෝහයන් වැඩි. ඒ නිසාම දුස්සීලභාවය විසින්ම මනුෂ්‍යයාගේ රෝගාබාධයන් වැඩි කරනවා නෝන. ඕන දැන් කියනවා අහවල් රටේ කිරිපිටියොල මෙහිම වෛරසයක් කියලා. කියලා මුළු සත්තු ටිකම මරලා දානවා. එහෙමනම් කියනවා අහවල් රටේ ඔන්න කුකුලන්ට මෙහෙම රෝගයක් හැදිලා පැතිරිලා යනවා කියලා. බුල්ඩෝසර් වලින් වලවල් හාරලා තමයි කුකුළු මරලා දාන. එතකොට මේ පැත්තෙන් අකුසලයක් විපාක දෙනකොට ඒ අකුසලේ නිසා තව තව බරපතල අකුසල් කළා සමාජය. ඕක තමයි ලෝකය කියන්නේ නෝනා. ඔයින් තොරව ලෝකයක් දකින්න බෑ. අකුසල් කරන්න 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 මේවයි ස්වභාවය වැඩි වෙනවා නෝ. ඉතින් ඒහි ස්වභාවයයි දකින්න නිසා වසංගත කියන්නේ නෝනා මිනිස්යාට තව තව අකුසල් සිද්ධ කරගන්න ඇති වෙන්නව දේවල්මයි. ඒ අකුසල් වැඩිපුර සිද්ධ කරන්න හේතුව සකස් කරන්නේ කවුද? දුස්සීලභාවය විසින්. එහෙනම් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ඖෂධය සිල්පද පහ නෝනා. සිල්පද පහට වඩා ශ්‍රේෂ්ඨ ඖෂධයක් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේ ලෝකේ මොන ඖෂධ ගත්තත් වැඩක් නැහැ සිල්පද පහ දුර්වල කර ගන්න ඕන. කවුරු හරි මොන ඖෂධ ගත්තත් සිල්පද පහ දුර්වල කරගෙන මේ ජීවිතේ සැනසෙල්ලි පුදුනත් ඊළඟ ජීවිතය වැටෙන්නේ සතර අපායට. ඒ නිසා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම නිරෝගී භාවය ශ්‍රේෂ්ඨම ශක්තිය තමයි මේ සිල්පද පහ කියන කාරණේ. ඔබ සිල්පද පහ ආරක්ෂා කරගෙන මේ ලෝභ ද්වේෂ මෝහ අකුසල් වලින් බැහැර වෙලා ජීවත් වුණොත් ඒ කුසල් ශක්තිය විසින්ම අතීත අකුසල් පවා යටපත් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. එතනයි අපි හිත පීටන්නේ. එහෙම නැතුව වෛද්‍ය විද්‍යාවෙන් මේ ලෝකේ ජය ගන්න කවදාක්වත් බෑ නෝන. එහෙම හිතන්න පුළුවන් කෙනෙක් වෘත්තීය මමත්වයේ දැඩිභාවය නිසා අපිට මේ ලෝකේ සූපත් කරන්න පුළුවන් කියලා. නමුත් ලෝකේ සූපත් කරන්න හදන සෑම කෙනෙක්ම රෝගී භාවයට අදාළ සංස්කාරයන් තුලයි ජීවත් වෙන්නේ. එයත් කවදා හරි අංශභාග හැදිලා රෝගී වෙලා ලෙඩ ඇඳි ඉඳලා මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන තමයි එයා ලෝකේ සූපත් කරන්න යන්නේ. ඒ නිසා නිරේතුරුව අපි දක්ෂ වෙන්න ඕනේ මේ ලෝකය අපිට සූපත් කරන්න බෑ. ඒක දැක්කේ ප්‍රථම කෙනා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැක්කා මට ලෝකය සූපත් කරන්න බෑ. ඒ නිසා මට සූපත් වෙන්න ධර්මයක් මම මතු කළ ගන්න ඕනේ කියලා තමයි අතීතේ පාරමී ශක්තිය තුලින් මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය මතු කළ ගන්න. එනිසා මේ ලෝකේ දුක තුනිකරන එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර දුක තුනිකරන මාර්ගයක් මේ ලෝක ධාතු තුල නැහැ නෝනා. ස්වාමීන් වහන්ස, ලස්සන පින්බර ජීවිතයක් ගත කරන ආකාරය බුදුදහමේ පැහැදිලිවම තියෙනවා. නමුත් සමහරෝ සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා කොණ්ඩේ පීරන්නේ නැහැ. මූණ සෝදන්නේ නැහැ. තමන්ගේ එදිනදා වැඩ කටයුතු ඔක්කොම පැත්තකට කරලා ඉගෙන ගන්නෙත් නැහැ. රැකියාවට යන එකත් කරදරයක් බවට පත් වෙලා පෞල් ජීවිත ඇතුලේ ප්‍රශ්න ඇති කරගෙන ස්වාමින් වහන්ස, ඒක එහෙම විය යුතුද ස්වාමින් වහන්ස? නෑ, මේ බුද්ධ ධර්මයේ කියන්නේ නෝන සැපය පෙන්නන මාර්ගයක්. බුදුරයන් වහන්සේ කොතනකවත් දුක කියන කාරණේ පෙන්වන්නේ නැහැ. දැන් මේ මිනිස්යාට වෙලා තියෙන මිනිස්යා දුක කියන කාරණේ හඳුනන්නේ
මනුෂ්‍යයා හිතන්නේ මේ සැපේ කියන්නේ මේ ක්‍රිකට් ගහනවා වොලිබෝල් ගහනවා මේ රාත්‍රී සමාජ ශාලාවට ගිහිලා සතුටු වෙනවා ඔය විනෝද සංචාරය යන ඕවා තමයි සැපේ කියලා හිතන්නේ. ඉතින් ඕවා වැළක්වුණොත් දුක කියලා හිතන්නේ එතනයි. නමුත් දුක කියන්නේ ඕක නෙමෙයි නෝනා. බුදුරයන් වහන්සේ දුක කියලා කියන්නේ මේ සතර අපායේ තියෙන ආ දුක. මේ සතර අපායේ මේ මිනිස්සෙක් මේ ජීවිතේ කොච්චර ලස්සනට සෙල්ලම් කළා කොච්චර ලස්සනට විනෝද වුණත් වැඩි මොනොත් අවුරුදු 70ක් විනෝද වෙයි. ඔය අවුරුදු 70 සතුටු වෙලා සතර අපායට වැටුනොත් කල්ප ගානක් සතර අපායි දිගයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අනේ සිල්පද ආරක්ෂා කරගෙන මේ කාමයන්ගෙන් බැහැර වෙලා ජීවත් වෙන්න කියලා මිනිස්සයා සෙල්ලම් කරනවාට අකමැති කම හින්දා නෙමෙයි. මිනිස්සයා දුකට වැටෙනවාට අකමැති හින්දා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියනවා අනේ මේ මිනිස්සයා ලස්සන්ට කාලා බීලා ඇඳලා ජීවත් වෙලා hina වෙලා ඉන්නවා දකින්න මම නම් අකමැති නෑ කියලා. මම මේවාට අකමැති නිසා නෙමෙයි මම කියන්නේ මේවෙන් වෙන් වෙන්න කියලා. මේවා ඒ තරම් අනතුරුදායක නිසායි මං කියන්නේ මේවෙන් වෙන් වෙන්න කියලා. මේවා ආදීනවයේ බරපතල නිසායි අපි මේවෙන් වෙන් වෙන්න කියන්නේ. දැන් අපි කියමු ක්‍රිකට් තරගයක් තියෙනවා කියලා. දැන් ක්‍රිකට් තරගයේ උදේ 9ට පටන් අරන් රාත්‍රී 5 වෙනකන් නැත්තම් රෑ 6ට පටන් අරන් රෑ 10 වෙනකන් ඔන්න ක්‍රිකට් ගහ මැච් එක ගහනවා. දැන් ලක්ෂ ගාණක් ජනතාව ගිහිලා නරඹන්න මේ මැච් එක බලනවා. දැන් මේ සිල්ලම් කරන මහත්තුරු තුලත් බලන මහත්තුරු තුලත් මොකද්ද සකස් වෙන්නේ? ලෝභ, ద్వේෂ, මෝහ. මේ ක්‍රිකට් මැච් එක බලන පැය පහ පුරාවට නැත්තම් පැය අට පුරාවට ඒ සියලු දෙනාම ක්‍රීඩා කරන මහත්තුරු ප්‍රේක්ෂකයෝ සකස් කරගන්නේ ලෝභ, ద్వේෂ, මෝහ අකුසල මූලයන්මයි. කොතනකවත් කුසල් එක සිතක් සකස් වෙන්නේ නැහැ ඒගොල්ල තුල. මොකද ඒගොල්ල බලාගෙන ඉන්නේ අරයා බෝලයක් කරලා අරයා අවුට් වෙන්නේ කොයි වෙලාවද කියලා එතන ද්වේෂය සකස් කරගෙන ඉන්නේ. තේරෙනවද? ඒ නිසා නිරතුරුවම තමන්ගේ ප්‍රතිවාදියා පරාද වෙනකම් ප්‍රතිවාදියාට පහර වැදෙනකම් එතන ද්වේෂය වැඩි කරමින් එයා තුල ලෝභ ද්වේෂ මෝහ වැඩෙන්නේ. බුදුරජාණන් වහන්සේ සෙල්ලම් කරන්න එපා කියලා අපි කාටවත් කියන්නේ නැහැ. විනෝද වෙන්න එපා කියලා අපි කාටවත් කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒව කරන්න ආදීනවය මේකයි. ආදීනවේ මේකයි. ආදීනවේ දැකලා කැමති කෙනෙක් මේකෙන් මිදෙන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ තරම් සැපයට යන පාරක් පෙන්නපු සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නෑ වෙන්නේ. මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම සැපය වෙන සක්‍රියා කියන තැනට යන්නත් බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්නලා තියෙනවා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨම සැපයන් වෙන මේ තුසිතේ යාමයේ නිම්මාන රතියේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ වගේ සශ්‍රීක දිව්‍ය තලලුන්ට යන්නත් පාර බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළතු. මේ මනුස්ස කුලවල ඉපදිලා රජ කෙනෙක් සිටු කෙනෙක් ඇමති කෙනෙක් ප්‍රභු මහේශාක්‍ය කෙනෙක් වෙන්නත් පාර අපිට කියලා දීලා තිනවා. එනම් බුදුරජාණන් වහන්සේ තරම් සැපයට කියන මාර්ගය පෙන්නපු වෙන සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපිට මේක ගලප ගන්න බැහැ නෝනා. අපි මේ ලස්සනයි කියලා සැපයි කියලා දකින්නේ මේ ජීවිතේ මේ ගත කරන මේ කාරණේ විතරයි. දැන් අපේ ජීවිතේ දැන් අපි හිතමු දැන් සැපේ කියලා කියන්නේ තරුණයෙක් ගන්නකො. එයා ලස්සනට මේ වර්තමානයේ තියෙනවනේ නවීන පන්නේ ඇඳුම් පැළඳුම් නේද? මේවා ඇඳගෙන මේ ලස්සනට ජීවත් වෙලා නැත්නම් ලස්සනට රත්තරන් පැළඳගෙන මාල දාලා මගුල් ගෙදර කියන්නේ කොහොම තමයි සැපයි කියලා දකින්නේ. නමුත් අපි දන්න ස්වාමින්වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් ඕන මේ දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අශ්වෙක් දැකලා තියෙනවා අරමුණු වෙලා. ඒ දිව්‍ය අජානීය අශ්වයාන ඕන අඩි 7ක් විතර උස කෙනෙක්. එයාගේ මුළු ශරීරෙම වර්ණය මොනරෙක්ගේ පිලේ වර්ණය නෝනා. ඒ වලිගේ ස්වභාවය නෝනා ඔබ හිතන්නේ මොනරු 10 දෙනෙක්ගේ පිල් කලඹ ගලවලා ගන්න. ඒ කියන්නේ පිල් කලම් 10ක් විතර එකට ප්‍රමාණවත් වලිගයක් තියෙන. එයාගේ මේ කොඳුනාරටිය දිගේට නෝනා මෙහෙම දෙපැත්තට වැටුණෝ මොනර පිල් වගේ ශරීරේ පිල් දෙපැත්තට වැටිලා තිනවා. ආයුෂ වර්ණයේ සැපේ බලෙන් ඒ කියන්නේ මේ මනුස්ස ලෝකයේ කොච්චර ලස්සනට ඇඳගෙන පැලඳගෙන ජීවත් වෙන මිනිසෙක් මම දැක්කත් නෝනා කෙනෙක් මම දැක්කත් ඒ සෑම නෝනා කෙනෙකුටම මහත්යාට වඩා දිව්‍ය තලයේ ඉන්න අජානීය අස්සයා ලස්සනයි නෝනා. තේරුණා? දිව්‍ය තලයේ ඉන්න අජානීය අස්සයා ලස්සනයි. බුදුරජාණන් වහන්සේ නම් සුගතිය පෙන්වන්නේ නෝනා. සුගතියේ ඉන්න තිරිසන් සතාත් මේ මනුස්ස ලෝකයේ ඉහළම රූපලාවන්‍යෙන් පරිපූර්ණ වෙච්ච මිනිසයාට නෝනාට වඩා ලස්සනයි නෝනා. එනම් බලන්න අපේ තියෙන දුර්වලතාවය අපි මේ දකින්. අපි මේ ප්‍රාථමික දෙයක් සැපයක් සතුටක් ලස්සනක් හැටියට අරන් තිනවා. මේ ප්‍රාථමික දෙයක්. අරසා ඉහළ සැපයන්ට තමයි බුදුරජාණන් වහන්සේ අපිව පෙන්වන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ අමාරුවක් ඇදෙනවා. මුගලන් මහරහතන් වහන්සේ එනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නේ. ඇවිල්ලා අහන ඔබ වහන්සේට මේ බඩේ අමාරුව මීට ඉස්සෙල්ලා හැදුනාම ඔබ වහන්සේ වැළඳුවේ මොනවද කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මම නෙළුම් මල වැළඳුවා කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ එර්දියෙන් දිව්‍ය තලයට පැන නගිනවා. ගිහිල්ලා අනෝතත්ත විල්තරට යනවා. අනෝතත්ත විල්තරට යද්දී දිව්‍ය ඇතුන් අනෝතත්ත විල්තරේ නානවා.
දිව්‍ය ඇතුන්ට කියනවා මට සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කරන්න නෙළුම් මල අවශ්‍යයි කියලා. එතකොට අර දිව්‍ය ඇතුන් අනෝතත්ත විලෙන් නෙළුම් මල ගලවලා සුද්ධ කරලා හොදලා මිටියක් කරලා මුගලන් මහ රහතන් වහන්සේට දෙනවා. දුන්නා මුගලන් මහ රහතන් වහන්සේ ඒ මිටි අරගෙන ගෙනල්ලා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පූජා කරනවා. එහෙනම් නෝනා දිව්‍ය තලවල දිව්‍ය සතුන් ඉන්නවායි කියන කාරණය සම්පූර්ණයෙන්ම ඇත්තක්. සමහර දිව්‍ය ඇතුන් ඒගොල්ලන්ගේ මේ දල් වලට රත්තරන් කොපු දාලා මේ නළලට නළල් පට දාලා මේ කකුල් වලට ගෙජ්ජි දාලා එහෙම තමයි ඒගොල්ලෝ පහළ වෙන්නේ. එහෙ පහළ වෙනකොටම ඉතින් ඒසා සත්‍රීක තන බුදුරජාන් වහන්සේ සුගතිය කියලා පෙන්වන්නේ ඔය සැපේටයි නෝන. නමුත් අරසා සැපයක් ලෝකේ තියෙද්දී අපි මේ සැපය කියලා අල්ලන් ඉන්නේ මොකද්ද? මේ විනෝද වෙලා తాවකාලික සතුටක් ලබන මේ පුංචි සැපය. නමුත් මේ తాවකාලික සතුටෙන් ලැබෙන පුංචි සැපය අවසානයේ අපිව බරපතල අකුසල කරයි අරන් යන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තරම් ලෝකයාට සැපයට යන පාර පෙන්නුව වෙන සාස්තුන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ නැහැ නෝන. ඒ නිසා අපි කියන්නේ මොකද්ද? මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන රූමත්ම කාන්තාව කවුද? ඊට වඩා ලස්සන දිව්‍ය අජානි අස්ස දිවතලේ ඉන්නවා. එතෙන්ටයි අපි යන්න ඕනේ. ස්වාමීන් වහන්ස, පන්සිල් මළුවට ලැබුණු ප්‍රශ්නය, දිව්‍ය තලයක යම් සත්වයෙකු ලෙස හෝ උත්පත්ති ලැබීමට දිව්‍ය ලෝක අරමුණු කොට භවනා කරන්න ඕනද කියලා තමයි මේ ප්‍රශ්නෙන් විමසන්නේ. නෑ නෑ නෑ, ඒ දිව්‍ය තලයේ සත්වෙක් කියලා ඉපදෙන්න ඕන සිල්පද මිදගත්ත අය. ඒ දිව්‍ය තලයේ සත්තු වෙලා ඉන්නේ සිල් රැක්කේ නෙමෙයි. ඒගොල්ලෝ සිල්පද බිඳලා නමුත් පින්කම් කරලා. දැන් වර්තමාන සමාජයේ ඉන්නවනේ පින්කම් කරනවා සිල්පද රැකින්නේ. ඒතකොට සිල්පද රැකෙන්නේ නැතුව පින්කම් කළා මැරෙන වෙලාවේ පින උපාදානය වුණොත් ඒ දිව්‍යතලයේ දිව්‍ය ත්‍රිසංසත් එක්ක වෙලා ඉපදෙනවා. මේ මනුස්ස ලෝකයේ දිව්‍ය ත්‍රිසංසතුන් ඉන්නවා. ඒගොල්ලෝ නෝන ආයුෂ වර්ණයෙන් සැපේ. ඒගොල්ලන්ගේ ශරීර නිකන් වෙල්වට් රෙද්දක් වගේ ග්‍රීස් පැහෙන් ලස්සනට දිදුලනවා. මුළු ශරීරෙම තෙල් වැගිරෙනවා වගේ. ඒගොල්ලන්ගේ තම්බුරුළු මහ පොළොවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි. ඒසා ශස්ත්‍රීය සත්තු. තේන්න. දැන් ඔය අපි ඔය සමහර ඔය කතරගම දෙවියන්ට කන්න ලව් කරනකොට කියන්නේ මැණික් ගඟට හරක් රැළට අධිග්‍රහිත කතරගම දෙවියෝ කියලා කියනවා නේද? එතකොට මේ හරක් රැළ කියන්නේ මොකක්ද? ඒ හරක් රැල් කියන්නේ නෝනා ඔය මේ හම්බන්තොට පැත්තේ කතරගම් පැත්තේ අර ගොම ගොඩේ මුත්‍රා ගොඩේ läගලා ඉන්න හරක් නෙමෙයි. ඒ හරකට දෙවියෝ දිවෙස්සලයිද දෙවි කෙනෙක්? ඒවත් නෙමෙයි. ඒ හරක් ගාල කියන්නේ අර දිව්‍ය ස්වභාවයේ හරක්. ඒගොල්ලෝ දෙවියන් ආශ්‍රිතව දෙවියන් ඇතිදැඩි කරන දෙවියන් ඒවෙන් පළ ප්‍රයෝජන ගන්න හරක් ඒගොල්ලෝ. ඒ දිව්‍ය ස්වභාවයේ හරක් රැල්ට තමයි කතරගම් දෙවියෝ අධිග්‍රහිතයි කියන්නේ. දිවෙස්සලනවා කියන්නේ. ඒ නිසා දිව්‍ය සතෙක් වෙලා උප්පත්තිය ලබන්නේ සිල් බිඳගත්ත පින්කම් කරපු කෙනෙක්මයි. සිල් රැක්ක පින්කම් කරපු කෙනෙක් කවදාකවත් දිව්‍ය සතෙක් වෙලා උපදින්නේ නැහැ. ඔබ සිරස FM පන්සිල් මළුවේදී ධර්මයේ ශ්‍රවණය කරමින් සිටින වේලාව ඔබ සිරස FM පන්සිල් මළුව අහන්නට කියලා ඔබ තව කෙනෙකුට කිව්වා නම් කතා කරලා ඔබ බොහෝ පින්වන්ත කෙනෙක්. මොකද ඔබට අවස්ථාව ලැබුණා තව කෙනෙකුට ධර්මය පිළිබඳව කියලා දෙන්න. එහෙමනම් මේ විරාමෙන් පස්සේ ස්වාමින් වහන්සේ අපට පැහැදිලි කරාවේ පුද්ගලයේ තමන්ගේ ජීවිත කාලය පුරාවටම මෙනෙහි කළ යුතු කාරණේ පිළිබඳව ස්වාමින් වහන්සේ පැහැදිලි කර දෙනවා. ධම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පන්සිල් මළුව. ගරු ස්වාමීන් වහන්ස, පුත්කලේ නිරතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙනෙහි කළ යුතුයි, එම ගමන් මාර්ගයේ යන්නට උත්සාහ කළ යුතුයි කියන කාරණය අපි අවබෝධ කරගෙන තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස, මේ ආකාරයට මේ පිළිබඳව මෙනෙහි කළ යුත්තේයි? මෙහෙමයි නෝනා, දිබ්බ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නෙම මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය දේශනා කරන්න. තේරෙනවද? මේ ආරෂ්ඨාංගික මාර්ගය තමයි නෝනා දුක තුනී කරන මාර්ගය. ලෞකික ජීවිතයේ ලෞකික දුක තුනී කරන්නත්, ලෝකෝත්තර ජීවිතයේ උතුම් ඵලයන් කරා යන්නත් දෙකටම හේතු වෙන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගය. එතකොට ආරෂ්ඨාංගික මාර්ගය නෝනා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය, ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය කියලා කොටස් දෙකකට බෙදෙනවා. තේරෙනවද? එතකොට අපි මුලින්ම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට නෝනා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුලයි ජීවත් වෙන්නේ. එතකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි සද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, මෙරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදිනවා කියන විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. දැන් ඔබතුමිය ඔය විශ්වාසය තුල ජීවත් වෙනවද? ජීවත් වෙනවා නම් ලෞකික සම්මාදිට්ඨිය තුල ජීවත් වෙනවා. එතකොට නෝනා ඔබතුමිය ලෞකික සම්මාදිට්ඨිය තුල ජීවත් වෙනවා නම් ඒක ඔබතුමියට සැපක්ද දුකක්ද? සැපයක්. දැන් ඔබ තුල තෙරුවන් කෙරෙහි සද්ධාව නැත්නම්, කර්මය කර්මඵල විශ්වාසයක් නැත්නම්, අම්මා තාත්තාගේ ගුණ හඳුනන්නේ නැත්නම්,
දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියනවා කියලා දන්නේ නැත්නම් ඔබතුමිය නිතරම අකුසලයේ තුලයි ජීවත් වෙන්නේ. ඊළඟට සම්මා සංකප්පය. සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාජ පාද සංකප්ප, නෙක්ඛම් සංකප්පය. ඔබ අවිහිංසාව තුල ජීවත් වෙනවා නම් අව්‍යාපාදයේ තුල ජීවත් වෙනවා නම් නෙක්ඛම් මේ අතහැරීම මොනවද අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා. ඔබ එහෙනම් මේ අවිහිංසාව තුල, අව්‍යාපාදයේ තුල, නෙක්ඛම්මේ තුල ජීවත් වෙනවා නම් සැපද්ද දුකද්ද? සැපයක්. එනං ඒ සැපයට තියෙන මාර්ගය. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරන සම්මා වාචා, යහපත් වචන. ඔබ බොරු කියන්නේ නැත්නම්, පරුස වචන කියන්නේ නැත්නම්, සම්පප්පලාප කියන්නේ නැත්නම් ඔබ තුල දුකක්ද සැපද්ද ඇති වෙන්නේ? සැපයක්. ඊළඟට සම්මා කම්මන්තෝ. ඔබ සතුන් මරනවා නම්, ඔබ සොරකම් කරනවා නම්, කාමයේ වරදවා හැසිරෙනවා නම් ඔබ සැපෙන්ද දුකෙන්ද ජීවත් වෙන්නේ? දුකෙන්. නමුත් ඔබ සතුන් මරන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්, කාමයේ වරදවා හැසිරෙන්නේ නැත්නම් ඔබ සැපයක් ලැබෙන්නේ. සම්මා ආජීවෝ කියන්නේ මොකද්ද? වැරදි ආජීවෙන් මිදෙනවා. ඔබ මත් වතුර විකුණනවා නම්, වෙඩි බෙහෙත් විකුණනවා නම්, වස විස විකුණනවා නම්, මස් මාංශ විකුණනවා නම්, වහල් වෙළඳාම, සත්ව වෙළඳාම කරනවා නම් ඔබ සැපේන්ද දුකෙන්ද ජීවත් වෙන්නේ? දුකෙන්. නමුත් ඔබ මේවායින් මිදිලා සම්මා ආජීවයේ තුල ජීවත් වෙනවා නම් එය සැපයක්ද දුකක්ද? සැපයක්. ඊළඟට සම්මා වායාමෝ. සම්මා වායාමෝ කියන්නේ නෝනා කලා වූ කුසල් තව ශක්තිමත් කරනවා. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කලා වූ අකුසල් අයින් කරලා දානවා. නොකලා වූ අකුසල් කරන්නේ නැහැ. ඔබ කරන්නා වූ කුසල් තව තව ශක්තිමත්ව කරද්දී, නොකලා වූ කුසල් තව තව මතු කරලා ගනිද්දී සැපක්ද දුකක්ද සකස් වෙන්නේ? සැපක්. ඔබ කරන්නා වූ අකුසල් අඩු කරගනිද්දී, නොකලා වූ අකුසල් කරන්න නැති වෙද්දී සැපද්ද දුකද්ද සකස් වෙන්නේ? සැපය. එහෙනම් සම්මා වායාමෝ කියන්නේ සැපයට ඇති මාර්ගයක් නෝන. ඊළඟට සම්මා සමාධි. සම්මා සමාධි කියන්නේ ඔබ පංච නීවරණයන් යට කරගෙන ජීවත් වුණොත්. ඒ කියන්නේ ඔබ තුල කාමච්ඡන්දයන්, ව්‍යාපාදයන්, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන කාරණා යටපත් වෙලා තියෙනවා නම් සැපයද්ද දුකද්ද? සැපයක්. සම්මා සතිය කියන්නේ නෝනා එයා දුක දේ දුක හැටියට දැකලා ජීවත් වෙනවා. අසුභ දේ අසුභ විදියට දැකලා ජීවත් වෙනවා. අනාත්ම දේ අනාත්ම විදියට දැකලා ජීවත් වෙනවා. දුක දේ දුක හැටියට දැක්කනම් අපි කවදාක්වත් අපි සතු දේ වෙනස් වෙනකොට අපි දුකටපත් වෙනවද? නැහැ. අසුභ දේ අසුභ වැටියට අපි දැක්කනම් අපේ දේ අසුභභාවයට පිළිකුලටපත් වෙනකොට අපි දුකටපත් වෙනවද? නැහැ. අනාත්ම දේ අනාත්ම භාවයට දකිද්දී අපි තුල තියෙන දේ වෙනස් වෙනව නම් අපි කවදාකවත් දුකටපත් වෙනවද? නැහැ. එහෙනම් ඕනා සම්මා සතිය තුල ජීවත් වෙද්දී ඒක සැපයට තියෙන මාර්ගය. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය සැප ලැබෙන්නා වූ මාර්ගය. නමුත් මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේම ලෝකෝත්තර නුවණින් දකිද්දී අන ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය සපත වෙනවා. දැන් ඔබතුමිය හිතන්න, දැන් ඔබ මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙනා වූ සැපය දැකලා ඔබ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙනවා. එතකොට ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙනකොට ඔබතුලින් වැඩෙන්නේ මොකද්ද? කුසල් පක්ෂයමයි වැඩෙන්නේ. එතකොට කුසල් පක්ෂයේ වැඩෙන්න වැඩෙන්න ඔබ කොහාටද යන්නේ? සුගතියට. නමුත් ඒ සුගතිය කියන දේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මේ කාරණා තුලින් වැඩෙන්නා වූ සුගතියට අදාළ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකින වෙලාවේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙනවා. ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයට පත් වෙනවා. මේ ලෝකයේ තියෙන සැප වැඩෙන මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි. එහෙනම් ඔබට අද දවසේ ජීවිතේ ප්‍රශ්නයක්, ගැටලුවක් මතුවෙනවා නම් ඒ ප්‍රශ්නය, ගැටලුව මතුවෙච්ච තැනදී ඔබ හොයන්නා වූ ප්‍රශ්නය කොතනින්ද ආවේ කියන කාරණේ නෙමෙයි. ඔබ දකින්න ඕනේ ඔබ අද ආරෂ්ඨාංගික මාර්ගයේ හිටියේ නැහැ කියන කාරණේ. ඔබ අද ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියා නම් ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න තැනක් නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියා කියන්නේ ඔබ සතිය තුල හිටියා. සතිය තුල හිටියා නම් ඔබ හේතුඵල ධර්මයන්ට අනුව, ධර්මයට අනුව ලෝකය බලන්න, ලෝකය ගලප ගන්න, ලෝකය දකින්න දක්ෂයි. ඒ නිසා නෝන බුදුරයන් වහන්සේ කියනවා මේ ආරෂ්ඨාංගික මාර්ගය තමයි ගිහි පින්වතටත්, පැවිදි පින්වතටත්, ලෞකික ජීවිතයටත්, ලෝකෝත්තර ජීවිතයටත් එකම සැප ඇති මාර්ගය කියලා. අද දවස ඔබේ ජීවිතේ තවත් වටිනාම දවසක් වේවි. වටිනා දහම් කරුණු වලින් පෝෂණය වෙච්ච ඔබේ මනස තව දුරටත් ඔබව දුගතියෙන් ඈත් කරાવી සුගතිගාමී වන්නට උත්සාහය, අදිටන උත්ථාන වීරිය ඔබ තුල ඇති කරගන්න. තවත් කෙනෙකුට මේ සුන්දර ගමන් මාර්ගය, බුදුදහමට පිවිසෙන මාර්ගය පිළිබඳව කියලා දෙන්න. ඔබ බොහෝ කුසල් රැස් කරගත් අයෙක් වීවි. එහෙමනම් අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි. එසේම
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නගරෙන් ඈත් වෙලා තමන්ගේ සිත සමාධිමත් කර ගැනීමේ උතුම් කාර්යයේහි දැඩි අදිටනින් යුතුව අදිෂ්ඨානයෙන් යුතුව වීරිය ගන්නා මේ මොහොතේ අපි උන්වහන්සේට ආශිර්වාද කරමු. කිසිදු උපද්‍රවයකින් තොරව උන්වහන්සේගේ අවසාන අරමුණ කරා යන්නට උන්වහන්සේට උන්වහන්සේ සතු කුසල් ශක්තිය හේතු වේවා. මේ දුන්නා වූ ධර්ම දානමය බලය උන්වහන්සේට ඉමහත් වූ ශක්තියක් ආශිර්වාදයක් රැකවරණයක් වේවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් දේශනා කළ පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ ඉදිරි දිනයක වැඩම කරාවි. ඔබ වෙනුවෙන්ම ධර්මය දේශනා කරන්නට තෙරුවන් සරණයි. දැස් පියාගන්න එන්න මා සමග මේ අරණට. තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳගන්න. පන්සිල් මලුව රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජකිරි අරියඥාන ස්වාමින් වහන්සේ විසින් පැහැදිලි කරන ලද උතුම් දහම් කාරණා සහිත අන්තර්ගත වුණු රහතුන් වැඩිමඟ ඔස්සේ හත්වන කොටස පොතක් හැටියට දැන් ඔබට පරිශීලනය කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඔබත් වාසනාවන්ත වන්න එහි තොරතුරු තවදුරටත් ඔබ ළඟ තබාගෙන පරිශීලනය කරන්නටත් තව කෙනෙකුට ධර්ම දානමය පින්කමක් හැටියට ලබා දෙන්නටත් ඔබට පුළුවන්.